කාලෙට මිනිස් මැරෙනවා අකාලෙටත් මැරෙනවා කාලෙට මැරෙනවා කියලා කියන්නේ කුමක්ද වයසට ගිහිල්ලා ගිහිල්ලා බැරි ගිහිලා සම්පූර්ණයෙන්ම ආයුෂ භුක්ති විඳලා අවුරුදු 80වත් පැනලා මැරෙනවා නම් දීර්ඝායුෂ නාගසේන මහතෙරුන් වහන්සේ මහරහතන් වහන්සේ විස්තර කරනවා සංසාරයේ කෙනෙක් බඩගින්නේ තියලා තමන් මරලා තියනවා නම් මනුස්ස ජීවිතේ ඉපදුනාට පස්සේ බඩගින්නේම මැරිලා යනවා. ඇයි ඔය මල ඇඳේ ඉන්න මිනිස්සු බඩගිනී බඩගිනී මොනවා හරි දියල්ලා 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 කියන්නේ? බඩගින්නේම මැරිලා යනවා. කවුද දන්නේ අපි සංසාරේ තවක් කෙනෙක් බඩගින්නේ තියලා මරලාද කියලා? අවස්ථාව ලද විගස බඩගින්නේ මැරෙන්න පුළුවන්. බඩගින්නේ මැරෙන්න පුළුවන්. ඇයි 1818 ඌව වෙල්ලස්ස ඇතුණු නිදහස් කැරැල්ලේදී ඒ ගම්වලට ආහාර පාන නැති වෙලා එක ගෙදර 14 දිනක් ගින්දරට පැනලා මැරුණා බඩගින්නේ. බඩගින්නේ අදටත් ඉන්දියාවේ කොච්චර මැරෙනවද බඩගින්නේ? ඉතියෝපියා වගේ රටවල්වල කොච්චර මැරෙනවද? සරණාගතව ඉන්න රටවල්වල කොච්චර මැරෙනවද? ඇට සැකිලි බඩගින්නේ මැරෙන්නට වෙන අකාල මරණ ඔන්න දුර්ලභ මනුස්ස උපතක් ලැබිච්ච වෙලාවේ දැනුත් සිද්ධ වෙන දේවල්. ඊට පස්සේ පිපාසයෙන් මරවලා තියෙනවා නම් පිපාසයෙන් විදියට. ඊට පස්සේ ගින්දරෙන් පුච්චල මරලා තියෙනවා නම් ගින්දරෙන්ම මැරිලා යනවා. ප්‍රේත ලෝකෙ ඉපදුනොත් ගිනිගන ගිනිගන තමයි තියෙන්නේ ප්‍රේත ජීවිතේ. අවියායුදෙන් මරලා තිබ්බොත් කෙනෙක් සංසාරේ අවියායුදෙන් මැරිලා යනවා. සමහර වෙලාවට අපේ කර්ම බලාගෙන ඉන්න ඇති කඩු කිනිසි එසවෙනකල්. අපේ කර්ම බලාගෙන ඉන්න ඇති කඩු කිනිසි එසවෙනකල්. ඇයි අර ජීවිත 300 ගානක් බලාගෙන හිටිය බෝම්බයක් පිපිරෙනකල්? මරණයට ලස්සනට පුජ්‍යලියාව ගෙනියනවා. උදාහරණයක් කියන්නම්. ඔය අර බෝම්බයකින් පල්ලියේ මුළු පවුලේම අය මැරිලා. තාත්තා විතරක් ඉතුරු වුණා. ඔහු බලා ඒ බෝම්බ වැදෙන තැනත් ඉඳලා බේරුණා. බලාගත්තත් බලාගෙන ඉඳලා දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ එන කෝච්චියට බෙල්ල තිබ්බා. දැක්කද ඔහු අර බෝම්බෙන් කුඩු පට්ටම් වෙලා මස් ගොඩක් වෙන ඒ කර්මයේ තිබ්බේ නැහැ. හැබැයි යානයකට රථයකට යට වෙන කඳ සිරසෙන් වෙන් වෙන මේ බෙල්ලෙන් ශරීරය දෙක වෙන් වෙන කර්මය ගානට කොහොමද විපාක දුන්නේ ඇටි? අපි මොන කයි කතන්දර කිව්වත් සසරේ තමන් කරපු දේ තමන්ට නම් එනවා. මේ ලෝකේ තමන්ට කැරකිලා එන්නේ නැති දෙයක් නෑ. එනවා, අනිවාර්යෙන් එනවා. තමන් ලෝකෙට කියන දේනවා, දෙන්න දේ ලැබෙනවා. මා ඔබට ධර්මයේද දෙන්නේ, මට ධර්මයේම ලැබි. මා ඔබට ඥානයේද දෙන්නේ, ඥානයම ලැබි. ඔබ දෙන්නේ අන් අයට, එනං ඒ ලැබි. ඔබ තවත් කෙනෙකුට දෙන්නේ රාගය, නම් නොනිවෙන රාගයක් ලැබි. ඔබ අන් අය කුලප්පු කරවන, අවුස්සන, තරහගස්සවන කෙනෙක් නම් ඔබ දෙන්නේ තරහ නම් ලෝකෙට නොනිවෙන සංසිඳවන්න බැරි ද්වේෂයක් ලැබේ. සැනසිල්ලක් දෙන්නේ නැත්නම් දුක නම් දෙන්නේ යන්න අයට, ඔබටම කැරකිලා එයි. සංසාරේ ඔබ කොයි කොයි තැන්වල දුක දින්නේ, ඔයාලට අනාගතේ මොන මොනවද ලැබෙන්නේ කියලා දැන් ගත කරන ජීවිතෙන්න පේනවා. දැන් ගත කරන ජීවිතෙම පේනවා. ඊට පස්සේ හදිහුණියන් වලින් මරලා තියෙනවා නම් විස දීලා දුගති ලෝකවල ඉපදුනාට පස්සේ කුණු වෙලා කියනවා ඉන්නේ, පණුව ගහලා කුණු වෙවි කියනවා. ඊ විපාකෙ විඳින්නේ
හදිහුණියම් කරන අය මනුස්ස ලෝකයට ආවට පස්සේ අහග්ග යන හුණියම් ඇඟේට ඇවිල්ලා කුණු වෙලා මැරෙනවා. ඔය හදිහුණියම් කරපු අයිට වෙන දේවල්. වතුරේ ගිල්වලා මැරුණ අය මරවලා තියෙනවා නම් වතුරේ ගිල්වලා ඒ අය නිරේ ගිහිල්ලා මනුස්ස ලෝකයට ආවට පස්සේ අතපය ඔක්කොම වකුටු වෙලා විරූපී වෙලා කියන උපදින්නේ. අතපය වකුටු වෙලා විරූපී වෙලා උපදින්නේ කියන ඒ තමයි තමන් සංසාරේ තවත් කෙනෙක් ජලයේ ගිල්වලා මරලා තියෙන. ඒ අය ජලයේ ගිරිලාම මැරිලා යනවා. ඔන්න මිනිස්සෙක් විදිහට ඉපදුනාට පස්සේ තියෙන නස්පැත්ති ටික. දෙයියනේ ඔබ ඔය ඉඳගෙන ඉන්නේ කොච්චර පින්බලයකින්ද කියලා බලන්න. දැන් ඔය ඉඳගෙන ඉන්නේ පණ කෙන්ද රැකගෙන. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ ඉපදෙනකොට නිරේ හිටියන නිරිසත්වයාට ධර්මයේ තේරුම් ගන්න බෑ. අක්කන එක ක්ෂණයක් නෙවෙයි. ඒක ධර්මය අවබෝධ වෙන තැනක් නෙවෙයි. තිරිසං ලෝකේ, ප්‍රේත ලෝකේ, අසුර ලෝකවල, අසඤ්ඤ ලෝකවල ඊළඟට ධර්මයේ ඇහෙන්නේ නැති ප්‍රත්‍යන්ත දේශවල ඊළඟට මිත්‍යා දෘෂ්ටික වෙලා බුදු කෙනෙක් ගැන විශ්වාස නොකරන අය අතර හිටියොත් ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. මෙලව ඥානේ කලඳක් නැතුව මන්ද බුද්ධික වෙලා ඉපදුණොත් ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. ඒවා අක්ෂණ. ඔබ පණකෙන්ද රැකගෙන කියන බණපදයක් තේරෙන කෙනෙක් විදියට ඔතන ඉඳගෙන ඉන්නේ කොච්චර වාසනාවකින්ද කියලා හිතන්න. එහෙව් එවුන් හිතනවා මොන කර්මයක්ද බම් මේ මනුස්ස ජීවිතය කියලා. වාසනාවට ගරහලා, පිනට ගරහලා නිවන් දකින්න හිතන්න එපා. මනුස්ස ජීවිතේ වටිනවා කියලා හිතන්න. මනුස්ස ජීවිතේ වටිනවා කියලා හිතන්න. ඊට පස්සේ ඔහොම හිටපු කෙනින් ගේ අති මව් මැරුණොත්, පියා මැරුණොත්, එහෙම නැත්තම් බුදුරජාණන් වහන්සේගේ ලේ සෙලවීම වෙනුවට අද කාලේ තියෙන චෛත්‍ය නපුරු සිතෙන් නිදන් ගන්න චෛත්‍ය කැඩුවොත්, ධාතු ගර්භයට හානි කොට තිබ්බොත්, නපුරු සිතින් ක්‍රෝධ සිතින් බෝධි කපලා තිබ්බොත්, වෛරෙන් තරහට බෝධියක් කපලා තිබ්බොත්, භික්ෂුණියක් දූෂණය කළා තිබ්බොත් ඔවුන්ට මේ ජීවිතේ ධර්මය අවබෝධ කරන්න බෑ. අර අක්ෂණ ටිකෙමුත් බේරිලාවට පස්සේ බලන්න ඊළඟ පහට ආවුණා. බටහිර රටවල් වල මව් මැරීම, පියා මැරීම කියන එකෙන් රොත්තට පොදි බැඳගෙන ඉන්නවා කල්පයක් අපායට වෙටින්ට. කිම කෙසේද? ලෙඩ ඇඳේ ඉන්නකොට ඉන්ජෙක්ෂන් ගහලා. බටහිර රටවල ලොකු මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා විඳවලා මැරෙනවට වැඩි හොඳයි සැනසිල්ලි මැරෙන එක කියලා. දරුව මස්සම් කරනවා අම්මගේ තාත්තගේ මරණයට. ආදරයට කරන්නේ පවුල් පිටින් නිරේ. බට ගලවන සිද්ධිය. මෙයා කොහොමටත් මැරෙනවා. තව විනාඩියකින් හරි මැරෙනවා. ඇයි මේ බට ගහලා තියෙන්නේ? තවල් ලෙඩිකුට මේක ගැහුවනම් හොඳයි. ඔයාලා ඉක්මනට මේ ගහන්න අවසර දෙන්න කියලා කියනවා. හේතු ගොඩක් කියනවා. මේ හදිසි ලෙඩෙක් ඇවිල්ලා මෙයා බේර ගන්න ඕන. මෙයා වයසක කෙනෙක් කොහොමටත් ජීවත් වෙන්නේ. මෙයා තරුණ ජීවිතයක් ඉක්මනට බේර ගන්න ඕන. අපි තරුණ ජීවිතය ගැන මොකක් හරි හිතලා අර බට ටික ගලවන්න අස්සම් කරනවා. බට ගැලවීම හේතු කරගෙන මැරෙනවා. ප්‍රාණඝාතී. කොහොමද බේරෙන්නේ? බටහිර රටවල් වල සිංහලයාට විතරයි මේ පණිවිඩේ ඇහෙන්නේ. සිංහලයාට විතරයි මේ පණිවිඩේ ඇහෙන්නේ. ඒකයි සිංහල ජාතිය වටින්නේ. මට ගාල්ල මාතර පැත්තේ අම්ම කෙනෙක් කතා කරලා කිව්වා බඩේ දරුවා ජීවත් වෙන්නේ නැහැ කියලා. දොස්තරලා කියන්නේම අයින් කරමු අයින් කරමු කියලා. වැඩක් නැහැ කියලා. නෑ අම්මා කිව්වලු මට මස් වැදල්ලා හරි ඕන. මට මස් වැදල්ලා හරි ඕන. දරුවා බිහි කළා පණ පිටින්. පපුවට තුරුල් කරගෙන හිටියා. පැය ගානින් දරුවා මැරුණා. මට කියනවා ස්වාමීනි මං දරුවා මැරුවේ නෑ. බිහි කළා. මං පව් කරගත්තේ නැහැ කියලා. මං කිව්ව දැන් සත්‍යක්‍රියා කරන්න.
මම මේ ලෝකයාම මම ප්‍රාණඝාතයට යොමු කරද්දී මම ප්‍රාණඝාතය කළේ නැහැ සත්‍යයයි. ඒ සත්‍යානුභවයෙන් අඩු ආයස නැති දීර්ඝායස තියෙන පින්වන්ත දරුවෙක්ගේ අපි තෙරුවන් සරණ ගියාට අපි කුසල් අකුසල් දැනගත්තාට දොස්තරලා දන්නේ උන් දන්නේ දොස්තර විභාගේ සුද්ධෝ ගන්න පුතේවල් දන්නේ සුද්ධෝ කවදානම් කුසල් අකුසල් අහලාද සුද්ධෝ කවදානම් කුසල් අකුසල් අහලාද ඉතින් ඒ නිසා මේ වගේ කෙලවරක් නැහැ පින්වත්නි පව් කරන ලෝකේ නුඹලා බේරිලා ඉන්නේ කොච්චර අමාරුවකින්ද කියලා හිතන්ද මේ බුද්ධ ශාසනය රැකගන්න කරන්න පුළුවන් උපරිම දේ කරන්න සංඝයා රැකගන්න උපරිම දේ කරන්න අඩුපාඩු දෝෂ හොය හොයා ඉන්නේ නැතුව තව තියෙනවා ඕවර් කියන්නේ ගිහි පාරාජිකා දැන් එතන භික්ෂුණියන් දූෂණය කිරීම කියන එක බලන්න බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බඹසර සමාදන් වූ පිරිසුදු ස්ත්‍රියක් භික්ෂුණිය සාමණේරියක් නමු ඇගේ බඹසරට හානි කරපු ගමන් ඔහුට නිවන් දකින්න බැහැ ඕකේ අනිත් පැත්ත බලන්න කඩවසන් හාමුදුරණමක් ඉන්නවා ඒ හාමුදුරුවන්ව දැලේ දාගෙන කවුරු හරි මේ ගෑණියෙක් ඒ හාමුදුරුව අල්ලගෙන උන්වහන්සේ කසාවතෙන් චුත කළොත් එහෙම නැත්නම් උන්වහන්සේගේ බඹසරට හානි කළොත් ඒ ස්ත්‍රියට අෂ්ට සමාපත්තියම ඉපදුවත් නිවන් දකින්න බෑ බුදුරජාන් වහන්සේ වෙනුවෙන් බඹසරට ප්‍රතිඥා දුන්න කෙනෙක්ගේ බඹසර කඩලා ලේසි නෑ මේ කීයකින් බේරිලා යන්නද සමහර පෙරේත ගෑනු ඉන්නවා ඉන්නවා හාමුදුරුවරු දකිනකොට පෙරේත වෙන ඉන්න පුළුවන් ඔවුන් වහා තමන්ගේ කුසල් සිත රැකගත යුතුයි නිවනක් දකින්ට වෙන්නේ නිවනක් දකින්ට වෙන්නේ ඊට පස්සේ ශාසනයට උපකාර කළ යුතුයි පැවිද්ද ශ්‍රේෂ්ඨ කොට සැලකිය යුතුයි මං කිව්වේ එක හාමුදුරු නමක් තමන්ගේ අම්මාට පින් දුන්නා අපි ඇහුවා කිම කියනවා ස්වාමීනි මට මහනවෙන්ද ඇවිල්ලා සතියක් දෙකක් ඉන්නකොටම ගෑනු මතක් වුණා ඉතින් කෙල්ලෝම හිතට මතක් වෙනවා කාමයෙන් එනවා ස්ත්‍රීන් එක්ක ඉන්නම හිතෙනවා ඊට පස්සේ ගෙදර ගිහිල්ලා ආරණ්‍ය නායක හාමුදුරන්ට කියලා ඉතින් නායක හාමුදුරු අම්මලාට දැනුම් දීලා මෙයා මේ ගෑනුන්ගේ පැත්තට පිරිතකම වැඩි කියලා මෙහිනා වෙනව නෙමෙයි බලන්න මේ ලෝකයේ සබහ ඊට පස්සේ අර අම්මා අර දරුවා ගෙදර එනකොට කන්න බොන්න දීලා පහුවදා මේක මම මේ එච්චර උතුම් නිසා කියන්නේ ඒ කියන්නේ තීරණේ උතුම් නිසා ගෑනුන්ගේ කුණු ජරා රෙද්දක් පුතාට දීලා පුතා උඹ ආවේ මේක නිසානේ මේක ළඟ තියන් හිටපන් කියලා අම්මා කලේ චී කියලා හිතලා පහෝදාම ගියා මහණුණා දැන් තෙරුන් වහන්සේ නම දසවස් පිරුණ ඉෂ්ඨවීර නම හාමුදුරන්ට කලින් නිවන් යන්නේ කවුද අම්මා එහෙම හිතක් හදාගන්න මට නම් හිතන්නවත් බෑ දරුවෝ පූජාසනේ තැන්පත් කර සාසනාතු පාසතු අතං ලෝ තීපෙන් ගන්තු කකේ පායි නුයි කන්තං උඩං සීන් ඊට පස්සේ තව තියෙන ඕන භික්ෂුවක් අපි කියමු ඔය අතරේ කවුරු හරි හොරෙන් සිවුරක් පුරව ගන්නවා. ඒකට කියනවා තෙය්‍ය සංවාසය කියලා. මට හිතෙනවා මේක නාට්‍ය චිත්‍රපටි වලට උනත් වෙන්න පුළුවන්.
සොරෙන් සිවුරු පුරවගත්ත කෙනා පස්සේ කාලෙක ඇත්තටම මහාන වෙලා ගුණධර්ම වැඩුවත් නිවන් දකින්න බෑ. ගුරුවරයෙක්ගෙන් දනගසා ලබාගත යුතු උතුම් ජීවරය හොරෙන් පුරවාගෙන බෑ නිවන් දකින්න. ඊට පස්සේ ඔය අතරේ මනුස්ස ජීවිතේ ඉපදිලා ඕන ලැබෙනවා කර්මානුරූපව තමන්ට ලැබෙනවා නපුංසක ජීවිතයක්. පිරිමියෙක් විදියට උපදිනවා පිරිමි සිතිවිලි නෙමෙයි උපදින්නේ. ගෑනුන්ට ඕන සිතිවිලි උපදින්නේ. බුර බුරා ඒ අසම්මත සිතිවිලි උපදිද්දී ඒක ආදීනව නොදැක්ක ප්‍රහාණය කරන්න නැතුව ඒ ලෝභකමේ ඒ ප්‍රේතකමේ යෙදී වාසය කරනවා. අසම්මත රාගය පිරිමින්ට ආසයි, කාන්තාව කාන්තාවන්ට ආසයි. ඒ උපදින අසම්මත රාග චෛතසිකය ප්‍රහාණය කරන්න වීරිය නැහැ, කුසල් හිත නැහැ. ඒකට ප්‍රේතයි ආදීනව දකින්නේ නැගී හිටින් උවමනවන්නේ. ඒ වාගේ කෙනෙකුට බුද්ධ ශාසනය පිහිට ගන්න බෑ. ඇති වුණ සිතිවිල්ලට නෙවෙයි, ඒ සිතිවිල්ලට බාධා වෙලා යාම තුළින් ඔහු යම් දවසක තමන්ගේ සිත කුසලයෙන් ඒ චෛතසිකේ ප්‍රහාණය කර ගන්නට වෙනවා. සංසාරේ භයානකයි, සංසාරේ භයානකයි. අපි අන් අයට හිනා වෙනවා. ඇත්තරම සමහර වෙලාවට පිරිමියෙක් වෙලා ඉපදිලා පිරිමි සිතිවිලි නැතුව ස්ත්‍රී චරිත ලක්ෂණ තියෙනකොට අපි hina මේ කගේ වගේ කියලා. තව තව එක එක කොල්ලන්ගේ තියෙන ওই නරක වචන තියෙන ඒවා කියනවා. අපි එහෙම hina වුණාට ඔහු සංසාරේ එහෙම කර්මයක් කළා නේ, එහෙම උනේ. ඔබ දැන් hina වුණොත් ඒ hina වෙන්නේ අනාගතේ Tamanට ලැබෙන එකටයි. තමන්ද ලැබෙන එකටයි. භයානකයි සංසාරේ. දුර්ලභ මනුස්ස ජීවිතයක් ලැබුණා රැකගන්න එක කොච්චර අමාරුද. කොහොමද දෙයියනේ මේව රැකගන්නේ? ආන්නේ රැකගන්න සූත්‍ර දේශනාව තමයි අද කරන්නේ. ඊට කලින් මේ පසුබිම බුද්ධ වචනේ උතුම් ශ්‍රේෂ්ඨයි. ඒ නිසා තමයි මේ වටින් මලින් සරසා 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 උතුම් මාණික්කයක් මත මම මේ තැන්පත් කරන්න හදන්නේ බණපදේ. තවම මේ මල් වලින් සරසා සරසා ඒ බණපදේට යහනයි මා තනන්නේ. මේව රැකගන්නේ කොහොමද කියලා, ඒක බුද්ධ වචනෙන් අහම කොහොමද රැකගන්නේ කියලා. මෙච්චර දුර්ලභදී. ඊට පස්සේ අපි කියමු භික්ෂුවක් වුණා. ඒ භික්ෂුවත් ගරුකාපත් අපි කියමු පරාජිකාවාගේ ආපත්‍යකටපත් වුණා. ඒ භික්ෂුව පරාජිකාවාගේ ආපත්‍යකටපත් වුණොත් ඒ නිර්වාණ සම්පත්තිය නැති වෙලා යනවා. ගරුක ආපත්‍යයකට ලක් වෙලා නැගිටියේ හිටියේ නැත්නම් ඒත් ඒ භික්ෂුවට නැගී හිටින්න බැරි වෙලා යනවා. භයානකයි මේ පැත්ත. මේ විදියට ධර්මය අවබෝධ කරගන්න බැරිව මේ ධර්මය අවබෝධ කරගන්න බැරි පැත්තක් ඔය විදියට ඇහෙනවා හැදෙනවා බුද්ධ ශාසනයක් ලැබිලත්. ඉතින් බේරිලා මේ වෙනකොට ඔබෙන් ඔය වැරදි නොවුනා කියන්නේ ඔබ බේරිලා. ඔබ බේරුණේ වාසනාවකට, ඔබ බේරුණේ පුදුම දෙයකට. මේක නැති කරගන්න එපා, මේක නැති කරගන්න එපා. ওই පෞකාර 70 සංඝයාට ගරහ ගරහ යන ටීවී වල මාධ්‍යයේ ඉන්ටර්නෙට් එකේ හාමුදුරුවන්ගේ වැරදි උලුප්පලා එහෙම යනවනේ. මට කවුද කිව්වා? මට පුදුම හිතුණ අතීතේ මතක් වෙලා. ඒ අතීතේ ජය රුවන්වැලි මහසෑය හැදෙන්න කලින් ජයසිරි මහ බෝධින් වහන්සේ ධූපාරාමයේ ලංකාවේ තිබ්බේ. දුටුගැමුණු රජුරෝ 15 වෙනිද කලින් ඒ කාලේ බෝධිය බලන ප්‍රධාන උපාසකතුමා බෝධින් වහන්සේ වන්දනා කළ ථූපාරාමයට එනකොට කොහේ හරි නරක ගෑණියෙකුයි මිනිහෙකුයි
හැංගිලා වල් වැඩක් කරන්න ඕන කියලා හිතලා සිවුරක් පොරවාගෙන අනුරාධපුර මහමීග උද්‍යානයට ගොඩ වුණා. පඳුරක් අස්සේ මුන් නරක දේවල් කළා. අර උපාසකතුමා මේක දැක්කා. ඉතින් උපාසකතුමා දන්නවද මේ මුන්ගේ චරිත ටික මොකද්ද කියලා? උපාසකතුමාට පෙවුනේ හාමුදුරුවෝ නමකුයි භික්ෂුණියකුයි. අහෝ, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයේ සරණ ගිය මට මේවා පෙනුනේ ඇස්වල පින් නැති නිසා කියලා වැලි ටිකක් අරන් ඇස්වලට ගහගෙන ඇස් දෙක අන්ධ කරගත්තා. සත්‍යයයි, ඒකාන්ත සත්‍යයයි සිංහල ජාතිය ආරම්භයේ මේ කියන්නේ. සිංහල මිනිහා, දැන් මාලිගාවට ගියා, සිටුමැදුරට ගියා. ඉන්නවා, කතා කරන්නේ නැහැ. දැන් කතා කරන්නේ නැහැ, ඇස් අන්ධ වෙලා. ලී වැගිරෙනවා, බෙහෙත් කරනවා, කතා කරන්නේ නැහැ. රාත්‍රියේදී ආකාශ යක්ෂයෙක් පහළ වුණා. උපාසකයෝ කිව්වා, අහල නැති හඬක්, ඕන්න කතා කළා, කවුද උඹ? මං යක්ෂයෙක්. මොකද තෝ ආවේ? තෝ නොකරපු පාපයකට තෝ මොකද ඇස් දෙක අන්ධ කරගත්තේ? ඊට පස්සේ කිව්වා, මොකද ඒ කතාවේ තේරුම? අපි දැක්කා කිව්වා වෙච්ච දේ. පින්වතුනි, රහස් කියන ඒවා අමනුෂ්‍යයන්ට වහන්න බෑ. ඔයාලට ඕන තැනක කිසි මැස්සෙකුට නොපෙනී වරද්දක් කරන්න පුළුවන්. අමනුෂ්‍යය දන්නවා. දෙවියෝ කොහෙත්ම දන්නවා. හෘද සාක්ෂි ඒකාන්තයෙන් දන්නවා. කර්මය සක්සු දක්ෂය දන්නවා. ඊට පස්සේ ඒ පාපී යක්ෂය වහපියතුගේ කට සංඝයා ගැන වැරද්දක් කියවෙයි කියලා සංඝ සරණ රැකගන්න මං ඇස් දෙක අන්ධ කරගත්තා කියලා. තෝ මොකද්ද ඔය කරන්නේ? පළමිනියන්ද කියලා පන්න ගත්තා. යක්ෂ සභාවකදී දේව සභාවකදී මේ යක්ෂයා ගුණ කිව්වා උපාසකයා. මහාකාල නාගයා නාග ලෝකෙන් කඩුපුල් රැගෙන ආසේ තිබ ඒ ඉර්ගියෙන් දිව්‍ය ස්වභාවයෙන් ඉන්නේ කඩුපුල් ටික දුන්නා යක්ෂයාට. ඒ උපාසකයාගේ අතට දීලා ආයි රාත්‍රියක පැමිණුණා. තෝ කවුද? සුගන්ධයි ඉවසා ගන්න බෑ. කවුද මේ? මම යක්ෂයා. ඔබට මං එන්න එපා කිව්වා නේද? නෑ, මං දූතෙක් විදිහට ආවේ. මොකද්ද උඹගේ දූත මේවර? මහාකාල නාගයා මේ කඩුපුල් මල් දෙන්න කිව්වා. මේ ලංකාවේ දේවල් මේ කියන්නේ. කඩුපුල් මල් ටික අතට ගත්තා. කඩුපුල් මල් ටික අතට ගන්නකොටම හිතුනේ, මගේ ජයසිරි මහ බෝහාන්තරන්ට පූජා කරන්න තිබ්බනම්, මගේ ජයසිරි මහ බෝධින් වහන්සේ මාගේ හදවත වැනි මාගේ පුත්‍ර දරුවෙකුට වගේ බෝධියට සලකන්න මේ මල් ටික තියලා වඳින්න තිබ්බනම් කියලා හිතුණා. බෝධින් වහන්සේට පුදන්ට ඕන කියලා හිතපු ගමන්ම අන්ධ විච්ච ඇස් පේන්න ගත්තා. මට හිතුනේ, ගෙවල් වල හැදෙන සමම් පිච්ච ගහේ මල් පිපිලා තියෙනකොට, සේපාලි කාගේ මල් පිපිලා තියෙනකොට බුදුරජාන් මේ මල් ටික දෙක ගම මේක බුදුරජාන් වහන්සේට පූජා කරන්න දැත්තා, බෝධියට සෑයට පූජා කරන්න දැත්තා කියලා කෙනෙකුට හිතුනොත් ඒ සිතුවිල්ල කොච්චර පින්ද? අන්ධයෙක්ගේ ඇස් පෙනින්ට සැලැස්වා ඒ පින් සිතුවිල්ල. අද මේ මගේ ගිහිල්ල පූජා පූජා කරලා බෝධිනාථ ළඟ වැඳලා අවුරුදු 300ක් අවුරුදු 300ක් ගිය තැන ඒ පරම්පරාවේ මුදුරේ අපි සිය පූජා කරපු මේ අනේක දුක්ක ඇල්වා මන් ඒ වගේ තමයි. ඔය අසපු හදන්න, ඔය පන්සල් හදන්න අපේ සීයල තමයි හදලා තියෙන්නේ කියලා මහාන්තත්තකන් දොඩවන මුණුබුරෝ ඉන්නව නේද? ඔය ගහ අපි හැදුවේ කියලා අයිතිවාසිකම් කියන. අහෝ, මනුස්ස ජීවිතයේ උපන් සත්වයා කුසල් නහ ගන්නවා. අර මල් නැති වුණානේ කියන්න ගියේ කෙනෙවේ. ඒ කාලේ යමක් ඇහැටම දැකලත් ඇස් සන්ද කරගත්තා. දැන් නොදැකපු විස්තර හාරා හාරා හොය හොයා සංගියාගෙන අපහදවන්න ගන්න නැද්ද? මේ පාපී සත්වයෝ
අනුමෝදන් වෙන සත්‍යෝ කය මිදලා මරණින් මත්ති නිරේ යන එක කොහොමනම් වළක්වන්නද? සාප කළ යුතු නෑ. ඔවුන්ට නිරයක් පැතිරේ. සාසනාතං අපි අවුරුදු ගණන් කිය කියා යනකොට එක අසත්පුරුෂයෙකුට පුළුවන් එක දෙයක් කළ සංඝ ගෞරවය නැති කරන්න.